බලයට පත් වෙන ඕනම ආණ්ඩුවක් ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ජනාධිපතිවරු අගමැතිවරු කිසි කෙනෙක් මහා ජනතාව ලබනවාට වඩා තම්බ සතයකවත් අමතර වර ප්‍රසාද ලැබිය යුතු නැහැ නීතියෙන්ම තහනම් කරන්න ඇමතිවරු විශ්වානුබද්ධව වැඩි කරලා රට ගොඩනැගීමට කටයුතු කිරීමේ වරදක් නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇමතිවරු වැඩි කරනවා කිව්වහම විශාල වර ප්‍රසාද සංඛ්‍යාවක් ඒ වෙනුවට යොමු කරන්න සිද්ධ වෙනවා ඒක සදාචාරාත්මක නැහැ මේ වගේ කාලයක මම බාරගත්තේ අනිත් අමාත්‍යවරුන්ට එහෙම නෙමෙයි මිලියන 1000 2000ක් අමාත්‍යංශය හම්බුනේ මම බාර ගන්නකොට අමාත්‍යංශයේ මුදල් නැහැ අනුග්‍රාහකය සොයාගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එහෙම සහයෝගය අරගෙන ක්‍රිකට් ක්‍රීඩකයින් උපයපු මුදල් අනිත් ක්‍රීඩා වලට අරගෙන නැහැ කී කී හිටියේ නැහැ පෙට්‍රල් ලීටර් 20ක් දීලා මාසයට කිලෝ දෙකට අර අලුතෙන් පත් වෙච්ච රාජ්‍යපතිවරු 38 දෙනාට එක වාහනයක පෙට්‍රල් ලීටර් 750 ගානේ වාහන තුනකට පෙට්‍රල් ලීටර් 2250ක් දෙනවා මාසෙට මේවා ඉස්සරහා මිනිස්සු සටන් නොකර ඉඳීද ඇමතිවරු හෝ රාජ්‍ය ඇමතිවරු තමන්ගේ වගකීම 100%ක් නිවැරදිව කරනවා නම් ඒක කොයි විහාරකරිම රටට බරක් වෙන්නේ නැහැ. ඉතින් හැම රාජ්‍ය ඇමතිවරයෙක්ම ඒ අය ස්වයංම තමන්ගේ වේදම අඩු කරගනිමින් තමන් ඒ සඳහා කටයුතු කරන සූදානම් වෙලා ඉන්නේ. උන් වැඩ කරන්නේ එහෙම. රජයේ ඇමතිවරු දෙපළක් අතර විශාල සීතල යුද්ධයක් යනවා. කෘෂිකර්ම ඇමතිතුමා කියනවා පිට රටින් අපනයන කළා තියෙන ආහාර පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා පාරිභෝගික කටයුතු ඇමතිතුමා කියනවා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ජනාධිපතිතුමා යෝජනා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ඒ ආණ්ඩුවට එන එක විරුද්ධ පක්ෂයේ මගේ හැරිය දැන් එළි ඉඳන් කියනවා ආණ්ඩු කරන හැටි වැරදි ඒවා සත පහකට වැඩක් ඇති කතා නේ